මේ ප්‍රයිම්ටයිම් සන්රයිස් ප්‍රවෘත්ති ප්‍රකාශයයි. අයිවවන් සුබ දැසනක්. නිවස් ෆස්ට් උදෑසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම සුරින්දි පියසේකර ප්‍රථමයෙන් සිරස්තල. ජනපති ටජිකිස්තානයේ බලා පිටත්වයාමට නියමිතයි. නැගනහිර හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා අද විශේෂ තේරීම්කාරක සභාව හමුවට. වායු සුළුකුණාටුව ඉන්දියාව ආසන්නේ ගුවන් ගමන් 400කට බාධා. පකිස්තානයට එරෙහි තරගේ ජයගත් ඔස්ට්‍රේලියාව ක්‍රිකට් ලෝක කුසලාන ලකුණු සටහනේ දෙවනි ස්ථානයට. දේශීය පුවත් අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද පස්වරු දෙකට යළි රැස්වීමට නියමිත වනවා. අද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට කැඳවා ඇත්තේ නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර MLAM හිස්බුල්ලා සහ හිටපු පොලිස්පති NK ඉලංගකෝන් යන මහත්වරුන්. මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරුගෙන එන නිවුස් ෆස්ට් පාර්ලිමේන්තු වාර්තාකරු අමරශ්‍රී බණ්ඩාර. අයිබෝන් සුබදැසනක්. අදත් පාර්ලිමේන්තුවේදී අප්‍රේල් 21 වෙනිදා සිදු වූ රාෂ්ට්‍ර ප්‍රහාරය පිළිබඳව සොයා බැලෙන විශේෂ පාර්ලිමේන්තු කාරක සභාව රැස් වෙනවා. අද පසු දෙකට පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද දවසේදී නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර MLAM හිස්බුල්ලා මහතා සාක්ෂි දීමට නියමිතයි. ඊට අමතරව හිටපු පොලිස්පති ඉලංගකෝන් මහතාත්, ඒ වගේම රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ නීති ආසාමයේ අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයාත් කැඳවීමට නියමිතව තිබෙනවා සාක්ෂි දීම සඳහා. අද දවසේදී මේ සාක්ෂි දීම සමගම විශේෂයෙන්ම මේ සමස්ත ක්‍රියාවලියේදී මෙතෙක් හැම විටම මේ කාර්යක සභාව අවධාරණය කරපු කාරණයක් තමයි විශේෂයෙන්ම ජාතික ආරක්ෂාවට සම්බන්ධ වන කාරණාවලදී සාක්ෂි ලබා දෙද්දී මාධ්‍යෙන් තොරව මාධ්‍යවත් කිරීමෙන් අනතුරුව සාක්ෂි ලබා දිය හැකි කියන කාරණේ අද දවසේදීත් ඒ ආකාරයෙන් කටයුතු කරන බව තමයි දැනගන්න තිබෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා අද දවසේදී මේ කාර්යක සභාවේ කටයුතු වගකීමෙන් යුතුව විශේෂයෙන්ම මාධ්‍ය ඉවත් නොකර හෝ යම් මෙවැනි කාරණයක් හෙළිවුවොත් ඒ සියල්ල ආරක්ෂා වන පරිදි, ජාතික ආරක්ෂාවට හානියක් නොවන පරිදි මේ කටයුතු වාර්තා කිරීමේ අපේක්ෂාව නැති සිටින්නේ. මම අමරශ්‍රී බණ්ඩාර. අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරයට ලක් වූ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය අදට යෙදී තිබෙනවා. අද පෙරවරු 10ට මංගල්‍ය දිව්‍ය පූජාව පැවැත්වෙන්නේ කොළඹ අගනඅදකුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්. අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය සහ විපතට පත් වූවන් සිහි කරමින් මෙවර මංගල්‍ය පැවැත්වෙනවා. කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ මංගල්‍ය කමිටුව නිවේදනය කළේ 185 වන වරට පැවැත්වෙන මෙවර මංගල්‍ය උත්සව ශ්‍රීයෙන් සැමරීමක් සිදු නොවන බවයි. ඒ හේතුවෙන් මෙවර මංගල්‍යයේදී කොඩිගස එසවීම, ප්‍රසිද්ධ නුවානයන් පැවැත්වීම සහ මංගල්‍ය පෙරහැර පැවැත්වීම යන ආගමික වතාවත් පැවැත්වෙන්නේ නැහැ. ත්‍රස්ත ප්‍රහාරයට ලක් වූ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය ප්‍රතිසංස්කරණය කර යළි විවෘත කෙරුණේ ඊයේ පස්වරු වෙයි. ඒ කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරයෙන් දිවිබේරාගත් සහ මියගිය පුද්ගලයන්ගේ පෞල්වල සමාජිකයන් රැසක් ඊයේ දේවමෙහෙට එක්ව සිටියා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිල සංචාරයක් සඳහා අද පෙරවරුවේ ටජිකිස්තානය බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා. තුමා ටජිකිස්තානයේ බලා පිටත්වන්නේ කලාපීය ගැටලු සාකච්ඡා කිරීමේ අරමුණින් පැවැත්වෙන චීනයේ ෂැංහායි කෝපරේෂන් සංවිධානයේ සමුළුවකට සහභාගී වීම සඳහායි. අනිද්දා ජනාධිපතිතුමා සමුළුව ඇමතීමටද නියමිත වෙනවා. එහි සමාජකයන් වන්නේ ඉන්දියාව, චීනය, රුසියාව ඇතුළු රටවල්. ශ්‍රී ලංකාව අදාළ සමුළුව සඳහා සහභාගී වන්නේ සාකච්ඡා සඳහා දායකත්වය ලබා දීමේ අරමුණින්. දිවයින හරහා විශේෂයෙන් උතුරු ප්‍රදේශයේ දැනට පවතින සුළං තත්ත්වය සහ නිරිත දිග කොටසේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ තරමක වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ ඒ පිළිබඳව වැඩිදුර තොරතුරුගෙන එන කාර්ය නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවෙල්.
විවේන හරහා විශේෂයෙන් උතුරු ප්‍රදේශයේ දැනට පවතින සුළං තත්ත්වය සහ නිරිත දිග කොටසේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ තරමක වැඩිවීම ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වෙනවා. අද දිනේ වර්ෂා පිළිපද සැලකුවොත් බස්නාහිර දකුණ මධ්‍යම සබරගමු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන අතර විශේෂයෙන් බස්නාහිර සහ සබරගමු පළාත්වල ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ක පමණ තද වර්ෂාපතනයන්ද ඇතිවීමේ හැකියාව පවතිනවා. ඒ වගේම අනුරාධපුරයේ යාපනය මඩකලපුව සහ බදුල්ල දිස්ත්‍රික්කවල සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි. උතුරු උතුරුමැද සහ වයඹ පළාත්වල ත්‍රිකුණාමලය මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල විටින් විට හමන පැයට කිලෝමීටර 60ක් දක්වා පමණ වන තද සුළං ඇතිවිය හැකි අතර දිවයිනේ අනෙකුත් ප්‍රදේශ හරහා විටින් විට හමන පැයට කිලෝමීටර 50ක් දක්වා පමණ වන තරමක් තද සුළංද ඇතිවීමේ හැකියාව පවතිනවා. අද දිනේ දිවයින වටාමන මුහුදු ප්‍රදේශවල කලබල තත්ත්වය පිළිබඳ සැලකුවොත් මන්නාරම සිට පුත්තලම කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළ ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරනවා. දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං ඒ දිශාවෙන් හමන අතර සුළඟේ වේගය පැයට කිලෝමීටර 30ක් 40ක් අතර අගයක් ගන්නවා. මන්නාරම සිට පුත්තලම හරහා මීගමු දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළ ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 60ක් පමණ දක්වා වැඩි විය හැකි අතර මෙම මුහුදු ප්‍රදේශ විටින් විට රළු ස්වභාවයක් ගන්නවා. දිවයින වටාවන අනෙකුත් මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 50ක් දක්වා පමණ වැඩිවන අතර මුහුදු තරමක් රළු විය හැකි. දිවයින සහ නාවික ප්‍රජා මේ පිළිබඳව ඉතාවදානෙන් කටයුතු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා. මේ අතර අරාබි මුහුදාශ්‍රිතව හටගත් වයසුළු කනාටුව ඉන්දියාවේ ගුජරාට් වෙරළ තීරයේ දෙසින් උතුරු දිසාවට ගමන් කරමින් තිබෙනවා. මේ හේතුවෙන් පුද්ගලයන් ලක්ෂ 3ක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට එරට බලධාරීන් පියවරගෙන තිබෙනවා. ගලවා ගැනීමේ කණ්ඩායම් 52ක් පමණ අපදා මෙහෙයුම්වල යොදා ඇතැයි උදෙස් මාධ්‍ය වාර්තා කළා. එරට කල්ගුණ බලධාරීන් සඳහන් කළේ පැයට කිලෝමීටර 155ත් 156ත් අතර වේගයකින් හමා යන වායු සුළුකුණාටුවේ බලපෑම දින දෙකක් පමණ අපේක්ෂා කරන බවයි. වායු සුළුකුණාටුව හේතුවෙන් මුහුදුබඩ දුම්රිය ගමන් වාරය 70ක් තාවකාලිකව නතර කිරීමටද ප්‍රාන්ත බලධාරීන් පියවරගෙන ඇතැයි සඳහන්. මේ අතර මුම්බයි ගුවන්තොටුපළ ආශ්‍රිත ගුවන් ගමන් 400කට පමණ පවතින අයහපත් කාලගුණයෙන් බලපෑම් එල්ල වී ඇති අතර ගුවන් ගමන් රැසක් ප්‍රමාද වී තිබෙනවා.